දූෂණය වංචාව නාස්ති අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 575 වෙනි ටෙලිවැකිය. මුලින්ම අභිනව අගමැතිනි ආචාර්ය හරිණි අමරසූරියට අපේ සුබ පැතුම්. අපේ රටේ ඉතිහාසයේ අගමැති තනතුරට පත්වන තුන්වන කාන්තාව. ඒ වගේමයි අගමැති තනතුරට පත් ආචාර්ය උපාධියක් සහිත ප්‍රථම කාන්තාව ඇය. ඇය සටන්කාමි සමාජ ක්‍රියාකාරිණියක්. ඉතින් ඔබ අත ඇත්තේ අලුත් සටනක්, හොඳේ අලුත් වගකීමක්. ඒ මේ රට නිවැරදි දිශාවට යොමු කිරීම. ඒවගේම විජිත හේරට්ටත් ඇමතිකම් කිහිපයක්ම ලැබුණා. තැන් මහමැතිවරණයේ පවත්වන තෙක් ලෝකයේ කුඩාම ඇමති මණ්ඩලයේ, ඒ කියන්නේ 3 දෙනෙකු එක්ක රට කරන්න ජනපති අන්රු කුමාර දිසානායකට සිද්ධ වෙනවා. දැන් ඇත්තටම ජනපති අන්රු කුමාරටත් රටේ ජනතාව වූ අපටත් එක සමාන අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය එක සමානයි. ඒ මේ රට ඉදිරියට ගෙන යාම, ලස්සන රටක් නිර්මාණය කිරීම. දැන් එහි පළමු පියවර ජනපති අනුර තියලා ඉවරයි. ඒ තමයි මේ කුණුවෙච්චි පාර්ලිමේන්තුව විසිරුවා හැරීම. ඊයේ රාත්‍රියේ ඔය හොර ගුහාවක් වෙලා තිබුණු කප්පම්කාරීන්, බාර්කාරීන්, ඈ බෙහෙත්වලින් ගහපු හොරු, බාල බෙහෙත් ගෙනල්ලා මිනිමරපු හොරු, අධිකරණයෙන් ඇඟබැදපු හොරු, IRC කාර්යෝ, රට බංකොලොත් කළේ මෙන්න මේ හොරු කියලා ගරු අධිකරණයේ නම් කළ හොරු, ඒ සියලු දෙනාගෙන්ම පිරුණු පාර්ලිමේන්තුව, අමතකුණානේ ඕනම කුණ්ඩවාලයකට අතෝසෝපු හොරු, හරිද? ඒ සියලු දෙනාගෙම ගේම දැන් ඉවර කරන්නට ඕනේ. ආයේ සැරයක් මේ කම්බා හොරු සෙට් එකම පාර්ලිමේන්තු එවනවද නැද්ද කියලා දැන් තීරණය කිරීමේ වගකීම තියෙන්නේ අපේ අතේ, ජනතාව අතේ. ඔව්, ඔබයි මායි අතේ. මේ එළඹෙන මහමැතිවරණයේදීත් මේ දූෂිත හොර නඩේම ආයේ පාර්ලිමේන්තු යවලා, ඊට පස්සේ කෝ අනුර ඔයා රට හැදුවද, කෝ හරිනි, කෝ විජිත ඔයාලා රට හැදුවද ඇමතිකම් කරලා කියලා අසමින් ඉන්ට සූදානම් වෙන්ට එපා. හොඳේ, ඔ එහෙම වුණොත් එහෙම අපි ඔක්කොම විතරක් නෙමේ අපේ රටේ දරුවන්ගේ අනාගතයත් සදාකාලටම විනාශ වෙලා යාවේ. අපි මුලින්ම බලමුකෝ ඇත්තටම ඇයි මේ අපි එක දිගටම දෙහාමුදුරුනේ එක දිගටම අවුරුදු 10, 15, 20, 25, 30, 40 මේ එකම හොරු සෙට් එකක් පාර්ලිමේන්තු යව්වේ කියලා නේද? අන් ඒක බලන්ටම වටිනවනේ. ඕන් හේතු හොඳේ පුතාට හරි දුවට හරි රස්සාවක් දුන්නා කියලා කෙලෙහි ගුණ දක්වන්ට. නමුත් ඔබ කල්පනා කළාද ඔබේ දුව හෝ පුතා ඒ උන්දලා දීපු රස්සාවෙන් අඩුම ගානේ දරුවන්ට කන්න අඳින්න දෙන්නවත් කනව නෙමේ ලෙවකන්ටවත් පුළුවන් ගහන්ටද ජීවත් වෙන්න කියලා කවදාවත් හිතුවේ නෑ නේද? ඊළඟට ඉතින් මොනවා වුණත් ගමේ කානේ අපේ බඩා අපිට හොඳා කියලා ඡන්ද දීපු ජාතියක් නේ අපි. ඔවුන් එහෙම පත් කරලා යවනවා. ඊළඟට මේ මොනවා වුණත් ඉතින් ගියපාර හාල් කිලෝ 20 දුන්නනේ ඒකට යවනවා. මොනවා වුණත් අහඩු පහක් හයක් දුන්නනි, ආන් ඒකට ඡන්දෙ දෙනවා. වැසිකිලි පෝච්චියක් දුන්නනි, ඒකත් යානි දුන්නේ, ඌන් ඒකට ඡන්දෙ දෙනවා. සීයාගේ මලගෙදරත් ඇවිල්ලා ගියානේ නේද? අය විතරක් නෙමේ සෑහෙන වෙලාවක් ඉඳලත් ගියා. යන ගමන් පොඩි එකාගේ බුරියත් මිරිකගෙන ගියේ. මොනවා වුණත් ඉතින් ළමයින්ට කිරි වීදුරක් දුන්නෙත් යානේ නේද? ඇයි අපේ දිවාහාරේ? දැන් මේ සියල්ලම එයා දුන්න දේවල් කියලා හිතලා තමයි හිතාගෙන අපි නේද දිගින් දිගටම මේ කම්බ හොරුන්ගම පාර්ලිමේන්තු ඇරියේ. මේ පරයක වෙනස් වෙලා තියෙන්නේ, නමුත් අපි හොඳටම වෙනස් කරමුක නේද? මේක මතක තියාගන්නකො, මේ ඇයිගේ සල්ලි නෙමෙයිනේ අප්පා නේද? එයාගේ අම්මා අප්පගේ බූදලෙන් බෙදනේවා නෙමෙයි. ඉස්සර ඈතම අතීතයේ එහෙම මන්ත්‍රීවරු තිඳලා තියෙනවා, දැන් නෑ. හොඳේ, ආන්න දැන් අපි නියම තැන්ට ආවා. මතක තියාගන්න, මන්ත්‍රීලා මැති අමතිලා සියලු දෙනාගෙම දීමනායක ඔක්කොම එකතු කරමු. මාසයකට ඕන්න රුපියල් 104,500ක් හම්බ වෙයි, හරිද? ඊගානෙන් මේ වගේ සුපිරි ජීවිතයක් ගෙවන්න පුළුවන්ද? අපි පැනඩෝල් පෙත්තටත් රජේ රෝහලේ පෝලිමේ ඒ ඉඳලා හම්බෙන්නේ බාල බෙහෙතක්, හරිද? හදවත් සැත්කමක් කරගන්න වෙන්නේ 20යි 30යි දී විතර, හරිද? එතකොට ලෙඩා මැරිලා. දැන් බලන්නකෝ අර මේ එල්ලෙන්න වැලේ වැල් නැතුව ඔය පාර්ලිමේන්තුව ආව මේ උන්දලගේ ජීවිතේ. එක පවුලක දුවලා පුතාලට වෙන වෙනම BMW V8,
හරිද? සුපිරි වාහන, තෙල් බවුසරයක් විතර පස්සෙන් අරන් යන්න ඕනේ ඈ. ඊළඟට සුපිරි මහල් නිවාස, එක එක අයගේ නම්බල්ට ගත්තීවත් තියෙනවා, හරිද? සමහරුන්ට තියෙනවා විදේශ රටවල ගෙවලු. බෙහෙත් ගන්න කොහෙන්ද? සිංගප්පූරුවෙන්, එක්කෝ ඇමරිකාවෙන් නැත්තම් එංගලන්තෙන්. අපිට ඇස්සන්ද වෙන බෙහෙත් දැම්ම නේද? නැත්තම් මැරෙන්න ඉන්ජෙක්ෂන් ගැහුව උන්දලා රෙහි ගිහිල්ලා බෙහෙත් අරන් එනවා. යාලට සුපිරි සිංගප්පූරු බෙහෙත්. අපි සියලු දෙනාම සදා කාලෙටම තෙරපිලා චප්ප වෙලා රාජකාරියට එනවා, එක්කෝ බස් එකේ නැත්තම් දුම්රියේ. ඒ ඇවිල්ලා ගෙදර යන්නෙත් ඒ වගේම ආයි කජුලෙල්ල චප්ප වුණා වගේ තමයි. මේ උන්දලා වාහන 7-8 10 12 පිරිවරාගෙන හෝන් ගහගෙන කලර් ලයිට් ඒ කියන්නේ විදුලි සංඥා ඒව ඔක්කොම ඕෆ් කරගෙන තමයි වීගෙන් යන්නේ නේද? වීගෙන් ගියේ රට සංවර්ධනය කරන්න. හරිය, ඇත්තටම මේ මොන රටක්ද? ආ, මොන වගේ හොරු ටිකකටද අපි මේ රට බාර දීලා තියෙන්නේ? ඈ, දැන්වත් තේරුම් ගමු. මේ ටර්නින් පොයින්ට් එක හරියටම කරකෝලා අරගෙන මේ රට හරි පාරට ගමු. මේ පාර මේ හොරුන්ටම රට දෙන එක නතර කරමු. මට මතක් වුණේ මේ ළඟදි කියවපු සිංහල නවකතාවක්. ඒ පොතේ නම සුවඳත් හොරුගෙනහින්. මේ ග්‍රන්ථය ලියලා තියෙන්නේ පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ සුනිමල් සේනාරත්න. සුවඳත් හොරුගෙනහින් නවකතාවේ අන්තිම පිටේ මේන් මෙහෙම පදවැලක් තිබෙනවා. සුදනන් එක්කොට සතපා සනහා වටයක් කැරකී රකුසු වෙසක්ගෙන මිහිකත කලඹන සැඩමරුතක් වේ. උන් ගොඩ නැගූ ඒ නිවහල් නිකලැල් ලෙන්ගතු ලෝකය උන්ටත් නොදැනිම යොෂබී හප කළ. දෙස්පල් නිලදරු පාප කඳන් ටික පාට ජාති කුල මල අමතක කොට පිසදාලනු මැන සක්වල මුදුනට. එයින් එහා ඇති පතුලක් නොපෙනෙන අනන්තයක් නැති අඳුරු අගාදෙට උන් හැම කැටිකොට අනගුණ නොතකා තල්ලු කරන් සුළඟේ උන්හට මේ ලොව යලි නොදකින්නට. උන්හට මේ ලොව යලි නොදකින්නට තල්ලු කරන් සුළඟේ. එළඹෙන නොවැම්බර් 14 වෙනිදා තෙක් මේ පද ටික හැමදාම මතක් කරන්න. හොඳේ, මතක තියාගෙන නොවැම්බර් 14 වෙනිදා මේ කම්බාහුරු එළවන වැඩෙත් ආරම්භ කරලා අලුත් ලස්සන පාර්ලිමේන්තුවක් හදමු කියලා අපි ඔබට යෝජනා කරනවා.